අපේ පුතා ඉන්න තත්ත්වය ඔයාට හොඳටම තේරෙනවා නේද? ඔව් ඇන්ටි. පුළුවන් නම් මේ දේවල් ටික තේරුම් කරලා දෙන්න බලන්න. මෙයා කොහොමද ආන්ටි උපදෙස් දෙන්නේ? දැන් බලාදි මේ දෙන්නම එක බෝට්ටු යායනේ. ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. සාසු. ඕ. මේ මම යන්නම්කෝ බං. ඔබ කොහෙ යන්නද බං? පොඩ ඉඳලා අපේ අම්මා දැන් තේ හදලා ගේනවා. අනේ බං තේ ගේන්නම් කිව්වට අම්මා තේ ගේන්න කලින් ඉලපත අරන් ආවොත් කන්නත් වෙනවනේ බං. ආයි කාලා තේ බිවින්න බෑනේ මම යන්න. ආ එනවා. ඕ. ඇන්ඩි තේත් ගනල්ලා වීලෝක්ක තේරෙන්නේ නැහැ. දැන් කොහෙන්ද මේ ඔගොල්ලෝ එන්නේ? අපි මේ මරබෝ නැන්ද තමරිව. හා? මරබෝ නැන්ද දෙන්නා. ඊ. හා සිංගල පලයන්ද මෙච්චර මං හිටන උඹේ. අකො පුදුම පාපු මිත්‍රයෙක්. ආමේ මේ ඇන්ඩි මොකද ඇවි? කොහෙද ගියේ? මන්න මේ ඔෆිස් ගිහින් එනකම ඇන්ඩි ඔෆිස් ගිහින්. අපේ පුතා. අපේ පුතා ඔෆිස් එක ගාවට ආවනේ ඇන්ටි එතනදි තමයි හම්බුනේ බොරුනේ මොකද්ද බොරු ඔය දෙන ඉඳපු තැන මම දැක්කනේ දැන් එනකොට පාරයිනට වෙලා රස්තිය අදුවේ වී හිටියේ එයි මදි වැඩ බීගෙන මේ මේ ඔයා දැක්කේ අපිව ගමට ආවට පස්සේ නීට කලින් වෙච්චේ වා දන්නේ නැහනේ ආව ඉතින් පස්සේ තමයි දැක්කේ අනේ මන් දන්නේ නැහැ පුතේ අපි මේ කියන කිසිම දෙයක් කොල්ල අහන්නේ නැහනේ ඔව් මේ දවස්වල නම් සාහසින් ඉන්නේ පොඩි අවුලකින් තමයි ඇන්ටි. ඔව් ඔව් අර භාවනාගේ ප්‍රශ්නේනේ. ඔව්. ඉන්නේ ඉන්න මේක ඉවසන්න අමාරුයි පුතේ. බලාගෙන ඉද්දි මෙයාගේ තතු නරකතට හැරෙනවනේ. ඇටි බයෙන්න එපා ඇන්ටි. මං ඌව මගේ පණ වගේ බලා ගන්නවා. බලාගනි නම් තමයි. බලාගෙන යනකොට දෙන්නම එකයි වගේ නේ ලুকু අම්මේ. ඒකට ඇත්ත තමයි. අනේ මේ නංගි. උතුරු දකුණු නොදෙන අනම්මනම් කියන්න හදන්නේ පවා සරිගම් පදනි දන්නවද ලෝකෙම දේවල් දන්නේ නැහනේ. ආ. අයියට ඇත්ත කියাদি කේන් තියනවනේ. වාට් එහෙමද? සාධාරණයි නේ ඇන්ටි සාස් බණින එක. මට. ඔව්. පුතේ. අපේ පුතා ඉන්න තත්ත්වය ඔයාට හොඳටම තේරෙනවා නේද? ඔව් ඇන්ටි. පුළුවන් නම් මේ දේවල් ටික තේරුම් කරලා දෙන්න බලන්න. මෙයා කොහොමද ආන්ටි උපදෙස් දෙන්නේ? දැන් බලාදි මේ දෙන්නම එක බෝට්ටු යායනේ. ඔය 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 මොන්කි ඔය පේන්න දුවේ පේන්න නැද්ද? ආ. ඇයිලක? නෑ උඹ කියන කතාව ඇත්ත සාස්. ඇන්ටි මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මොකද්ද කියන්නේ කියන්නේ? නෑ සහස්ත මේ ගෙදර නිදාසේ ඉන්න පුළුවන් තත්වයක් දැන් නෑ. ඉස්සර තිබ්බ දැන් නෑ. උඹ කියන එක හරියටම හරි. මොකද මට මේ ගෙදර ඉන්න නිදහස නැත්තරම ඇතිලා තියෙනවා. මං ඒකනේ මේ ගෙදර ඉන්නේ නැත්තේ. අන්න අන්න ඇන්ටිට දැන් තේරෙනවනේ මං කියන එක. පුතා අම්මේ ඒක ඇත්ත. ඒක තමයි ඇත්ත. මෙයා මේ ගෙදරින් යනකල් මේ ගෙදර පරණ තත්ත්වෙ දෙකෙන්නේ නැහැ. තවත් ප්‍රශ්න. ඇත්තට ළමයි වැරද්දක් නෑනේ මෙහෙන් යවන්න. පිස්සු. එයා තමයි මේ ප්‍රශ්නේ මෙතෙන්ට ගෙනාවේ. එයා තමයි ගිනි තිබ්බේ. එයාව අනිවාර්යෙන් මම මේ ගෙදරින් යවන එක යවනවාමයි. ඔව්වේ. හැබැයි ඒ කෙල්ලව යවන්න නැතුව ප්‍රශ්නේ බේරගන්න විදියකුත් තියෙනවා. ඒ කොහොමද? ඒ මම උඹට ඉස්සෙල්ලා කිව්වේ. උඹ අපේ ගෙදර ගිහලා නවතිනවා මම මෙහෙ ඇවිල්ලා නවතිනවා. උඹ මේ තේක බොනවද නැත්නම් නානවද? බොනවද?